ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, අපි අද 10 ශ්‍රේණියේ දත්ත නිරූපණයේ පාඩමට අදාළ ප්‍රශ්නයක් සාකච්ඡා කරමු. කිසියම් රැකියා ස්ථානයකට සේවකයන් 125ක් පැමිණෙන ආකාරය පිළිබඳ රැස්කරගත් තොරතුරු පහත වඩ ප්‍රස්ථාරයේ දැක්වේ, නිල්පාටින් දක්වලා තියෙන පෞද්ගලික වාහනයෙන් පැමිණෙන පිරිස, කොළපාටින් දක්වලා තියෙන දුම්රියෙන් පැමිණෙන පිරිස, පැමිණි පාටින් දක්වලා තියෙන බසයෙන් පැමිණෙන පිරිස, පෞද්ගලික වාහනයෙන් පැමිණෙන ගණන 25ක් නම් එය දක්වා ඇති කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණයගේ කීයද? දෙවනි කොටස, බසයෙන් පැමිණෙන ගණන දුම්රියෙන් පැමිණෙන ගණනට සමාන නම් එම එක් එක් කේන්ද්‍රික කෝණයේ අගය සොයා එක් එක් කොටසට අයත් ගණන සොයන්න. අපි බලමු කොහොමද පිළිතුරු හොයන්නේ කියලා. මෙතනදී මුළු සේවකයන් ගණන 125ක් විදිහට දීලා තිබ්බා. පළවෙනි කොටස විදිහට අහලා තිබුණේ පෞද්ගලික වාහනයෙන් පැමිණෙන ගණන 25ක් නම් ඒ 25 දක්වලා තියෙන කේන්ද්‍රික කෝණයේ අගය හොයන්න කියලා. එහෙමනම් මුළු සේවකයන් ගණන 125යි. ඒ 125ෙන් 25ක් පෞද්ගලික වාහනයෙන් පැමිණෙනවා. එහෙමනම් පෞද්ගලික වාහනයෙන් පැමිණෙන පිරිස භාගයක් විදිහට අපිට ලියන්න පුළුවන් 125ෙන් 25 විදිහට. දැන් මේ භාගයෙන් කොච්චර කෝණයක්ද දක්වලා තියෙන්නේ කියලා හොයන්න අපි මේ භාගය ගුණ කරනවා අංශක 360. එහෙමනම් අපි සුළු කරමු. 25 සහ 125 මුලින්ම 5ෙන් බෙදන්න පුළුවන්. 25ට 5 ඒවා 5යි, 125ට 5 ඒවා 12ට 5 ඒවා 2යි, ඉතුරු 2යි 25ට 5 ඒවා 5යි. එහෙමනම් නැවත 5ෙන් බෙදන්න පුළුවන්. එතකොට 5ට 5 ඒවා 1යි, 25ට 5 ඒවා 5යි. එහෙමනම් 360 පහෙන් බෙදෙනවා. එහෙමනම් 5වරක් 1යි, 36ට 5 ඒවා 7යි, ඉතුරු 1යි, 10ට 5 ඒවා 2යි. පිළිතුර ලැබෙන අංශක 72 විදිහට. දෙවැනි කොටස, වසයෙන් පැමිණෙන ගණන සහ දුම්රියෙන් පැමිණෙන ගණන සමාන නම් ඒ එක් එක් කේන්ද්‍රික කෝණයේ අගය සහ එක් එක් කොටසට අයත් ගණන සොයන්න. දැන් අපි හොයාගත්ත කේන්ද්‍ර කෝණය අංශක 72 කියලා පෞද්ගලික වාහනයෙන් පැමිණෙන පිරිසට. එහෙමනම් ඉතිරි කොටස් දෙක සමාන නිසා අපිට 360න් 72ක් අඩු කරලා ඒ ලැබෙන පිළිතුර දෙකෙන් බෙදන්න පුළුවන්. පිට මේ විදිහට ලියන්න පුළුවන්. 360න් 72ක් අඩු කරාම 10න් 2ක් 8යි, 5න් 7ක් අඩු කරන්න බෑ, 15න් 7ක් 8යි, මෙතන ඉතුරු 2යි. ඒ දෙක මේ විදිහට ලියවෙනවා. දැන් 288 දෙකින් බෙදුවම 2ට 2ේවා 1යි, 8ට 2ේවා 4යි, නැවතත් 8ට 2ේවා 4යි, අංශක 144 විදිහට කේන්ද්‍ර කෝණය ලැබෙනවා. ඊළඟට අයත් පිරිස හොයන්න නම් මේ විදිහටම සංඛ්‍යාත්මක අගය අපිට හොයන්න පුළුවන්. 125ෙන් 25ක් අඩු කරලා දෙකෙන් බෙදුවම 125ෙන් 25ක් අඩු කරාම 100යි, 100 දෙකෙන් බෙදුවම 50 විදිහට පිළිතුර ලැබෙනවා. හොඳයි, එහෙමනම් අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමුවෙමු.